යුධාධිකරණයට යාමට බිය වූ ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් විශ්‍රාමගෙන මව්බිම හැරගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා. යුද සමයේ කටයුතුවල තවත් රණවිරුවන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. බලෑණි යන දෙන්නන් හැටියට මමයි ගෝඨාභය එකට ගියා යාපනය කුටුව බේරා ගැනීම සටනට. ඒ සටනෙන් පස්සේ සටනේ සිදුවෙච්ච දේවල් අනුව එවක්කට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න එයා තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂ යුධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඒ කාලේ ගිහිල්ලා ඉවරලා රංජන් විජේරත්න හම්බ වෙලා කතා කරලා අපට ලැබුණ තොරතුරු අනුව රංජන් විජේරත්නට වැඳලා යුධාධිකරණය හමුවට දාන්න එපා මට අමුදායෙන් අස්සලා යන්න දෙන්න කියලා ඉල්ලීමක් කරාම රත්න ජෙනරල් රංජන් විජේරත්න ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජහින්දා එතුමා කියනවා මම පුද්ගලික හේතුවින්ද අස්සලා ගියා කියලා. මම ඒ මෙහෙයුම ඉවරලා එතනින් පස්සේ මම ගියා බලවේගය අලිමංකඩ බේරා ගන්න මෙහෙයුමට අලිමංකඩට මට බලසේනාන දෙන්නෙක් හැටියට යන්න සිද්ධ වුණා. ගෝඨාභය ගෙදර ගියා මම අලිමංකඩ ගියා. මට හොඳට මතකයි ඒ කාලය තුලදී මිතුමාගෙන් හැමදාම උදේ කෝල් එකයි හවස කෝල් එකයි එනවා. ඒක හැමදාම එනවා. මිතුම අපි දන්නේ කොහේ හිටියත් යාපනේ හිටියත් මඩකලපේ හිටියත් ඒ කෝල්ස් දෙක එනවා. ඒ වගේ තුම පුද්ගලිකව සොයා බලලා පුද්ගලම සරන් මෙහෙවලා ඉතාම සමහර විට ඉතාම සුළු දෙයක් පවා අපිට අණ දෙමින් මේ සටන පුද්ගලිකව මෙහෙව්වා. මම පුද්ගල විශ්වාස කරනවා මිතුමා හිටියේ නැතිනම් කවදාවත් නිදු දිලන්න බෑ කියලා. මොකද දේශපාලනගත තියෙන්න පුළුවන් සම්බන්ධිකන තියෙන්න පුළුවන් මේ අමාරුම දේ තමයි මේ භූමියේ සරන් මෙහෙවීම. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කලින් වතාවක් කියලා තියෙනවා මේ යුද්ධේ දිනා ගැනීමට හමුදාපති කෙනෙක් පත් කරනවට ඉතාම සුදුසු පත් කරා කියලා. ඉතින් එහෙමනම් ඔහුගේ තීරණේ උනේ මෙතුමාව හමුදාපති හැටියට පත් කරන්න. ඉතින් එහෙමනම් අපේ අපේක්ෂකතුමාත් මේ අවස්ථාවේ ඒ ප්‍රඥෝතිත අවස්ථාව අරගෙන තේරුම් අරගෙන මෙතුමාට එතුමා ජනාධිපති වුණොත් මෙතුමාට ආරක්ෂක ඇමති ධූරය ලබා දෙනවා.